කොහොමද ඔයාලට මගේ channel එකට ආදරෙන් පිළිගන්නවා. ඉතින් මගේ channel එකෙන් මම ඔයාලට සන්රැකී අත්තලක් විදිහට තමයි videos අරගෙන එන්නේ. මම මේ වෙනකොට Montessori bag නිර්මාණය කරන්න, ඒ වගේම purse නිර්මාණය කරන්න, pillows, එතකොට felt item වලින් කරන නිර්මාණ, මේ වගේ cute item ගැන නිර්මාණ තමයි කරන්නේ. විවේකයේ තියෙන කෙනෙක් නම් ඔයාට පුළුවන් main එකත් තෝරාගෙන සන්රැකියක් විදිහට මේ දේවල් පටන් ගන්න. ඉතින් ඕනම දෙයක් මගෙන් ඔයාට අහන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයාලා කරන නිර්මාණවල ෆොටෝස් ඔයාලට පුළුවන් මගේ Facebook group එකට share කරන්න. cute fashion with Shashi සන්රැකිය අත්තල කියලා තමයි Facebook එකේ තියෙන්නේ. ඉතින් මම ඒක link එක ඔයාලට description box එකේ දානවා. එතනින් group එකට එකතු වෙන්න පුළුවන්. ඉතින් අද වීඩියෝ එකේදී මම ඔයාලට කියලා දෙන්නේ මෙන්න මේ හෑන්ඩ් බෑග් එක මහන්න. මම කලින් කරපු videos වල cartoon bag purse ගත්තම මේවට cartoon මූණක් තියෙනවා. cartoon පෙනුමකට තමයි මම හැදුවේ. ඉතින් මේ බෑග් එක ගත්තොත් එහෙම ඕනම කෙනෙකුට මහන්න පහසුවේ. මේකේ බ්ලොක් එක heart එකක හැඩයක් තියෙන්නේ. ඉතින් ඒක ඕනම කෙනෙකුට අඳින්න පුළුවන් හැඩයක්. ඒ වගේම මහන්න හරිම පහසුවේ. ඉතින් විශේෂ අවස්ථාවලට වගේ තමයි මේ වගේ hand purse අපි පාවිච්චි කරන්නේ. ඒ වගේම ඉතින් මේ වගේ මිල ගණන් කිව්වොත් එහෙම ඔයාලා සාමාන්‍යයෙන් අහලා ඇති මිලෙන් වැඩි. ඉතින් මේක සුවන්රකියක් විදිහට බෑග් මහන කෙනෙකුටත් ප්‍රයෝජනවත් වෙන වීඩියෝ එකක් වේවි. අපි යමු වීඩියෝ එකට. cute item මහන්න කැමති ඔයාලට පුළුවන් මගේ channel එකට ගිහින් videos කියන තැන click කරලා මම කරපු videos එක දිගට බලා ගන්න. ඒ වගේම මම වීඩියෝ එකක් දාපු ගමන් දැනගන්න නම් subscribe button එක click කරලා bell icon එකත් click කරන්න. මේ පර්ස් එක නිර්මාණය කරන්න ඔයා මුලින්ම බ්ලොක් එක හදාගන්න මේ ප්‍රමාණය කොලයක් අරගන්න ඕන. ඉතින් මේක ඔයාට මිටර ලොකු සයිස් එකට ඕන නම් ඔයාට කැමති විදිහට ඇඳ ගන්න පුළුවන්. ඉතින් මම මේ අරගත්ත කොලේ මේ විදිහට දෙකට නවලා මේකේ heart එක ඇඳ ගන්නවා. එතකොට මේ උඩ ඔයාට පේනවා ඇති heart එකේ ඇතුළට යන කොටස. ඉතින් මේ නවාගත්ත කොලේ උඩ ඉඳලා පල්ලෙහාට සෙන්ටිමීටර් දෙකක් වගේ පතරයකින් දැන් තමයි මේ ඇතුළට ගිය කොටස මම ඇඳලා තියෙන්නේ. ඉතින් මේ විදිහට ඔයා heart එක කපා ගන්න ඕන. දෙකට නවල මේක ඇඳගෙන කපා ගත්තම heart එකේ හැඩය සමාන්තරව කපා ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට තමයි heart එක අපි කපා ගන්නෙ. ඔයාට මේක ඕනම කෙනෙකුට කපා ගන්න පහසුයි. heart එකේ block එක heart එකේ හැඩයක් ඕනම කෙනෙකුට කපා ගන්න පහසුයි. ඉතින් අපි මේ විදිහට කපා ගත්තට පස්සේ මේකේ උඩින් මේ වගේ ටිකක් නවන්න ඕන. ඉතින් ඒ නැව්වට පස්සේ නැවුම් පාර තමයි අපි මේකේ දෙපැත්තේ mark එක විදිහට අරගන්නේ. ඉතින් උඩ කොටස ෂිපර් එක අල්ලන පටිය විදිහට අරගන්නවා. ඊට පස්සේ යට කොටස මේ පර්ස් එකේ අඩිය කොටස නිර්මාණය කරන මෙෂර්මන්ට් එක විදිහට අරගන්නවා. ඉතින් මේ ප්‍රමාණය තමයි අපි පටි දෙකක් කපා ගන්න ඕන. ඉතින් ඒ ගන්න පටිය පළල ඔයාට කැමැත්ත පරිදි අරගන්න පුළුවන්. මේ පර්ස් එකේ ඇතුලේ ගැඹුර, ඒ කියන්නේ ඇතුලේ ඉඩ ප්‍රමාණය ඒ ගන්න පටිය පළලත් එක්ක තමයි තීරණය වෙන්නේ. මම අරගෙන තියෙනවා සෙන්ටිමීටර් 6ක් පළල පටියක්. ඉතින් ඔයාලා මේක 5ක්, 6ක්, 8ක් ඒ වගේ ඔයාලට කැමති විදිහට අරගන්න පුළුවන්. ඉතින් heart එක උනත් ඔයාට මිටර ලොකු සයිස් එකට ඇඳගෙන මේ විදිහට කොටස් වෙන් කරගෙන හදා ගන්න පුළුවන්. ඉතින් මේ වගේ අපි ගන්න ෆැබ්‍රික් එක කපාගෙන තියෙනවා. මම මේ බූල් වෙල්බෝ ෆැබ්‍රික් එක තමයි අරගෙන තියෙන්නේ. ඊට පස්සේ ස්පොන්ජ් ෂීට්, ඒ වගේම ලයිනින් මේ කොටස් තුන තමයි කපා ගන්න ඕනේ. මේකත් මහන්න. ඉතින් මේ විදිහට ඉස්සරහ කොටසට පිටිපස්සේ කොටසට heart දෙකක් තියෙනවා. ෂිපර් අල්ලන පටිය උඩ මෙෂර්මන්ට් එක අනුව ඒ දිගට, ඊට පස්සේ අඩියට අඩිය මෙෂර්මන්ට් එකට පටියක් අරගෙන ඉතින් මේ පටි දෙකේම පළල ගත්තම එකම පළල තමයි අරගෙන තියෙන්නේ. ඊට පස්සේ මම ෂිපර් අල්ලන පටිය ගත්ත ෂිපර් එක සෙන්ටිමීටර් 3ක් පළල ෂිපර් එකක් තමයි මම අරගෙන තියෙන්නේ. ඔයාට මෙතන පේනවා ඇති මම ඇටච් නූල් ගහලා තියෙනවා. ඒ කියන්නේ ලයිනින් ෆැබ්‍රික් ස්පොන්ජ් ෂීට්. එතකොට මේ පර්ස් එකට ගත්ත ෆැබ්‍රික් එක මේ කොටස් තුන තියලා බ්ලොක් මාක් එක උඩ තමයි මම ඇටච් නූල් ගහලා තියෙන්නේ. ඉතින් අඩිය කොටස මේ වගේ තමයි තියෙන්නේ. මෙෂර්මන්ට් එකට අනුව මහලා තියෙනවා. ඒ කියන්නේ බ්ලොක් මාක් එක උඩ. ඊට පස්සේ මේ ෂිපර් අලන පටිය ගැන කිව්වොත් එහෙම ඔයාට මේක හදන වීඩියෝ එක මම ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දානවා. ඉතින් මම හැම බෑග් එකකටම පර්ස් එකකටම මේ විදිහට කන පිට පැත්ත මෙහුම් වශයෙන් උපරින් මහගන්නේ කොහොමද කියන එක ඒ වීඩියෝ එකේ කරලා තිනවා. ඔයාට ඒක බලලා මේකේ තියෙන මෙෂර්මන්ට් එක අනුව මහගන්න පුළුවන්. ඉතින් මේ විදිහට ගත්ත heart එක ඔයා මහගත්ත heart එකේ දෙපැත්තේ mark එක mark කරගන්න ඕන. ඒ කියන්නේ උඩ කොටසට තමයි අපි ෂිපර් එක අල්ලන්නේ. එතකොට අඩිය කොටසේ මෙෂර්මන්ට් එකට තමයි අඩියට හදාගත්ත පටිය අල්ලන්නේ. ඉතින් මේක මහනකොට කලින් බෑග් වල පර්ස් වල මම මහන විදිහටම තමයි බ්ලොක් මාක් එක උඩ තමයි අපිට මහන්න තියෙන්නේ. ඔයාලට පේනවා ඇති heart එකේ හැඩය. ඉතින් මේ හැඩේ නැති වෙන්නේ නැතුව මහ ගන්න ඕන. ෂිපර් අලන පටියට තියලා මහනකොට අපි ෂිපර් අලන පැටිය යටපැත්තට වෙන්න තියලා heart එක උඩ පැත්තට වෙන්න තියලා තමයි මහන්න ඕනේ. එතකොට heart එකේ හැඩේ නැති වෙන්නේ නැතුව අපිට මහ ගන්න පුළුවන්. heart එකේ තියෙනවා අපි අඳගත්ත බ්ලොක් මාක් එක. ඉතින් බ්ලොක් මාක් එක උඩ තමයි ඇටච් නූල ගහලා තියෙන්නේ. එතකොට කන පිට පැත්තේ කියන්නේ මේ පිටිපස්සේ අනිත් පැත්තේ දෙකේම නූල පේන්න තියෙනවා. ඉතින් ඇටච් නූල කියන්නේ මේ බ්ලොක් මාක් එක. ඒ නිසා ඇටච් නූල උඩ ෂිපර් අලන පටිය ඇටච් නූල යන විදිහට මේක මහ ගන්න ඕන. ඉතින් මෙහුවම ඔයාට මේ වගේ පේනවා ඇති. ඒ විදිහට අපි මේක වටේටම මහ ගන්න ඕන.
ඉතින් මම කිව්වා වගේ මේකේ කාටුන් මූණක් අඳින්න නැති නිසා ඕනම කෙනෙකුට මහන්න පහසුයි හાર્ට් එකේ හැඩේ විතර අපිට બ્લોක් එකක් විදිහට හදා ගන්න ඕන මම බෑග් මහන පර්ස් මහන ඒ වීඩියෝස් වල විදිහටම තමයි මේකේ කොටස් හතර ඇටච් කරගන්න තියෙන්නේ ඒ කියන්නේ બ્લોක් මාක් එකට ඇටච් නූල් ගහලා තියෙනවා ඉතින් මේ නූලට නූල එකට හිටින් විදිහට තමයි මේක වටේට මහ ගන්න ඕන शिपर अलन पटिया केलवरे ब्लॉक मार्के की अटैच नूल थिंक ए नूल हार्ट वटे तीन नूल अतम अन्न थिं मेक महनगोट आट परसम बलागन महन अब मे विधि अट मेक वटेट शिपर अलन पटिया उड़कोटस अलगन पुलवा इट पास मे की अड़ी कोटस मे हार्ट की हेडे नतिवे अड़ी कोटस मेषमेंट अणु कपागत पटिया मे पटिया दिखट नवला मेके थरी मेद अरगेन आट पुला मेक दर महगण थिंक एक हार्ट हरवला मम्म महगण्णी हार्ट के हेडे नतिवे मेक वटेट महगण ओण ඉතින් ඔයා මේ පර්ස් එකේ ෂිපර් බෙල්ට් එක අඩිය කොටස මේ වගේ මහගත්තට පස්සේ දෙපැත්තේ මාක් එක ළඟ තමයි මහලා නවත්තන්නේ. ඉතින් මේ විදිහට මෙතන හරහට මෙහුමත් දාලා ඔයාට මේක මහලා ඉවර කරගන්න පුළුවන්. ඉතින් ඊට කලින් මේකට අපි දන් වැලක් හරි මොකක් හරි හැන්ඩල් එකක් දාන නිසා මේක අපිට අනිත් පැත්ත හරවලා මෙතනට දන් වැල රඳවන්න එකක් හදා ගන්න වෙනවා. ඉතින් ඒක මහන්න මම මේ විදිහට පටි දෙකක් අරගෙන දිනා රතු පාට. ඔයා මේ පටි දෙක ඇදෙන්නේ නැති ෆැබ්‍රික් එකකින් අරගන්න ඕන. ඊට පස්සේ මෙන්න මේ වගේ කොකු දෙකක් මම අරගෙන තියෙනවා. දන් වැලක් වගේ දෙයක් රඳවන්න තිබ්බනම් ලස්සනයි. ඔයාලා දැකලා ඇති මේ වගේ බෑග් තියෙනවා. ටිකක් දිගට gold දන් වැලක් එහෙම නැත්නම් silver color එකකින් දන් වැලක් දාලා ලස්සනට හදා ගන්න පුළුවන්. ඉතින් මේ විදිහ පටිය මම මෙන්න මේ වගේ තමයි නවල මහල හදාගත් මේ පටි කෑල්ල. ඔයාට පේනවා ඇති මේක මැහුවම මේ වගේ මේ කොටස් දෙක ඇතුළට නැවිලා මේ විදිහට තමයි පිටින් බලනකොට පේන්න තියෙන්නේ. ඉතින් මම මේ හදාගත්ත පටි කොටස මෙන්න මේ විදිහට තමයි මෙතනට තියලා මැහෙන්න ඕනේ. ඉතින් ඒ කියන්නේ මේක අනිත් පැත්තේ මහන කොට මේ කොටස මෙතන හරි මැදට ඉන්න මැහෙන්න ඕන. ඉතින් මේක ෂිපර් බෙල්ට් එක මහලා නවත්වන කෙලවර ඒ හරිය තමයි මේ මාක් එක තියෙන්නේ. මේ හරියට අපි මේ පටිය දෙකට නවලා තියලා මේ විදිහට මහ ගන්න ඕන. ඉතින් මේ විදිහට තමයි මේක දෙපැත්තෙම මහ ගන්න ඕන. ඒ කියන්නේ ෂිපර් බෙල්ට් එක පර්ස් එකේ අඩිය කොටස මේ දෙක මහලා එකතු වෙන කෙලවර තියෙනවා. ඒ කෙලවරට තියලා මේක මේ වගේ දෙකට නවලා මේ අපි හදාගත්ත රෙදි පටි කෑල්ල මහ ගන්න ඕන. ඉතින් ඊට පස්සේ අපිට මේ කණිප් පැත්ත හරවලා ඇතුලෙන් මහ ගන්න පුළුවන්. ඇතුලෙන් මහ ගන්නකොට ඔයාට පේනවා ඇති අපි අල්ලගත්ත පටි කොටස දෙකට නවලා අල්ලගත්ත පටි කොටසේ මාක් එක තියෙනවා මහපුව. ඒ මැහු මුඩින්ම යන විදිහට මේ වගේ තියලා මේ කොටස් දෙක එකට තියලා හරහට මහ ගන්න තමයි තියෙන්නේ. ඉතින් මම මහන කලින් පර්ස් වල බෑග් වල දකින්නේ නැති මෙතන මම මේ විදිහට කෙලවර එකතු වෙන තැන මේ වගේ තමයි මම මහන්නේ. ඉතින් ඔයාට ඊට පස්සේ මේකේ වැඩි කොටස් කපලා අයින් කරගන්න පුළුවන්. පර්ස් එක කණිප් පැත්ත හරවලා බලන්න ඔයා මේක සමාන්තරව මැහිලාද කියලා. ඉතින් මේ වගේ තමයි පර්ස් එක හොඳ පිට හරලා ගත්තම තියෙන්නේ. ඔයාට පුළුවන් මේකේ කණපිට පැත්ත මේ මෙහුම් කෙලවර නොපෙනෙන විදිහට මේකට පයිපින් එකක් තියලා මහගන්න. ඉතින් මේකට පයිපින් එක තියෙනකොට ඔයා හાર્ට් එක පැත්ත තියාගෙන තමයි මහන්න ඕන. හાર્ට් එකේ හැඩේ වෙනස් වෙන්නේ නැති වෙන්න. ඔයාට මෙතන පේනවා ඇති මේ වගේ මම රෙදි පටි කෑල්ලක් කපාගෙන තියෙනවා. ඉතින් ලයිනින් එකේම ෆැබ්‍රික් කොටසක් තමයි මම කපාගෙන තියෙන්නේ. මේ විදිහට මේ හાર્ට් එක පැත්තෙන් තියලා තමයි අපි මහගන්න ඕනේ. ඉතින් හાર્ට් එකේ හැඩේ වෙනස් වෙන නිසා තමයි හાર્ට් එක පැත්තෙන් තියලා මහගන්නේ. මේ හાર્ට් එකේ બ્લોක් මාක් එකට ඇටච් නූල් ගහලා තියෙනවා. ඒ නූල් ළඟින්ම යන විදිහට මේ වගේ වටේටම අපි මේ පටි කොටස අල්ලගන්න ඕන. ඉතින් මේ වගේ වටේටම පටි කොටස අල්ලගත්තට පස්සේ අපිට පුළුවන් මේ මෙහුම් කෙලවර පයිපින් එකක් මහලා සාර්ථක නිමාවක් කරගන්න. ඒ කියන්නේ කන පෙර පැත්තේ මෙහුම් වාසින ඔපනින් ඔයාට මහ ගන්න පුළුවන් normal machine එකකින් වුණත් ඕලොක් machine එකක් නැතුව normal machine එකකින් වුණත් ඔයාට මේ විදිහට මහ ගන්න පුළුවන්. But I
ඔයාට මේ වගේ වටේට අපි මහගත්තේ කියන්නේ අලගත රෙදිපටි කොටස මහුන් කෙලවර වැහෙන්න තියලා පයිපින් එකක් විදිහට මහ ගන්න පුළුවන්. ඉතින් මේ හાર્ට් පර්ස් එකේ කණ පිට පැත්තේ මේ වගේ තමයි එතකොට ඔයාට බලන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ අපි මේක හොඳ පිට හරවා ගත්තම ඔයාට මේ වගේ බලා ගන්න පුළුවන්. මේ පර්ස් එකට ගොඩක් වෙලාවට දිගට දන් වෙලක් වගේ එකක් දාලා තමයි මහන්නේ. ඉතින් ගොඩක් ලස්සනයි එහෙම මහගත්තම gold එකකින් හරි silver color එකකින් හරි දන් වෙල් කැලක් ඔයාට අරගන්න පුළුවන්. ඊට පස්සේ මේකේ shipper එක කොටසට මම මේ වගේ මේ fabric එකෙන්ම බෝල දෙකක් වගේ හදා ගන්නවා. ඉතින් මේක මහන්න පුළුවන් hand needle එකකින්. මේ fabric එකේ නූල පේන්නේ මේ විදිහට වට පේනවා. ඉතින් මේක අතින් ගුලි කරලා බෝලයක් හැඩයට මේක මහ ගන්න පුළුවන්. ෆැබ්‍රික් එකේ බෝල් ගතිය වැඩි නිසා අපි හෑන්ඩ් නිල් එකෙන් මැහුවා කියලා පේන්නේ නැති වෙන්නම මේක මහ ගන්න පුළුවන්. ඉතින් මේ විදිහේ බෝල කොටසක් මම හදා ගන්නවා මේකේ ෂිපර් එකේ එල්ලන්න. ඉතින් මේ පර්ස් එක ඔයාට ගොඩක් ලස්සන කරගන්න පුළුවන්. මේකට හෑන්ඩල් එක විදිහට දන් වලක් යොදා ගත්තනම්. ඉතින් මේ වගේ දන් වල කෑලි සාමාන්‍යයෙන් ෆැන්සි කඩවල ගන්න තියෙනවා. මම කලින් මේ දන්වැල් කෑල්ල අවිස්සාවිලි ටවුන් එකකින් අරගෙන තියෙනවා යාරයක් 165ට වගේ. ඉතින් ඒ වගේ ඔයාට එක එක මිලට ඔයාලගේ ටවුන් වල හොයාගන්න ඇති. ඉතින් මට අපේ ටවුන් එකේ මේක හොයාගන්න උනේ නැති නිසා ඔයාට මට මේ පර්ස් එක මහන වෙලාවේ දන්වැල් කෑල්ලක් මේකට එකතු කරන්නේ කොහොමද කියන එක කියලා දෙන්න වෙන්නේ නැහැ. මම ඉතින් මේ පර්ස් එක නිර්මාණය කරන්න අද මෙතනදී මම පාවිච්චි කරනවා පබල් වලින් තමයි මම මේකේ හෑන්ඩල් එක හදාගන්නේ. ඔයාට මෙතන පේනවා ඇති මම අරගෙන තියෙනවා කම්බියක්. ඉතින් මේ කම්බිය තමයි මේකේ හෑන්ඩල් එක විදිහට මම පාවිච්චි කරන්නේ. එතකොට අතින් එල්ලන් යන කොටසට මම ෆැබ්‍රික් වලින්ම හෑන්ඩල් එක නිර්මාණය කරනවා. මේ විදිහට ස්පොන්ජ් ෂීට් එකක් රෝල් කරලා මම මේ කම්බියේ උඩ කොටසේ ගැට ගහ ගන්නවා. ඉතින් මේ විදිහට තමයි ස්පොන්ජ් ෂීට් එක කම්බියේ උඩ කොටසට තියලා ගැට ගැහුවම තියෙන්නේ. ඊට පස්සේ ඔයාට පුළුවන් මේ පර්ස් එකට ගත්ත ෆැබ්‍රික් එකම අරගෙන ස්පොන්ජ් ෂීට් කොටස කවර් කරගන්න. ඉතින් මම මේ විදිහට දෙකට නවලා මේක මහ ගන්නවා. මහගත්තට පස්සේ මේක අනිත් පැත්ත හරවලා, ඒ කියන්නේ හොඳ පිට පැත්ත හරවලා කම්බියේ ස්පොන්ජ් ෂීට් එක තියෙන කොටසට මම මේ විදිහට ඇතුල් කරගන්නවා. ඉතින් ඔයාට පේනවා ඇති මං හැඩල් එකට අරගෙන තිනවා පබලු. මේ කම්බියේ ඇතුළට මම මේ විදිහට පබලු එකතු කරගන්නවා. පබලු අරගෙන මේක දෙපැත්තට මේ වගේ දාගත්තට පස්සේ හැන්ඩල් එකේ කම්බිය කවර් වෙන්න හදාගන්න පුළුවන්. ඉතින් ඔයාට මේ වගේ හැන්ඩල් එකක් ඕනේ නැහැ. මේක ගොඩක් ලස්සනයි, වටිනාකමිනුත් වැඩි. gold හරි silver color එකකින් හරි දන් වෙලක් අරගෙන මේකට අමුණ ගන්න පුළුවන් නම්. ඉතින් මම ඔයාට විශේෂයෙන්ම කියලා දෙන්න ඕනුනේ මට පර්ස් එක හදන්නේ කොහොමද කියන එක. පර්ස් එක හදාගන්න ඕනම කෙනෙකුට පහසුයි. හાર્ට් එකේ හැඩය අඳගන්නේ කොහොමද කියන එක මම කියලා දුන්නා. ඉතින් විශේෂ දෙයක් නෙවෙයි. හරිම පහසුවෙන් ඕනම කෙනෙකුට මහ ගන්න පුළුවන් ඇති මේ පර්ස් එක. ඉතින් මේකේ හැන්ඩල් එක විදිහට ඔයාට පුළුවන් මේ බෑග් එල්ලන කොකු ඒ වගේ දේවල් බෑග් බඩු ගන්න තියෙන කඩේකින් අරගන්න. ඉතින් මම කම්බලින් හදාගත්ත හැන්ඩල් එකට මේ වගේ පබලු එකතු කරගෙන ඉවරයි. ඊට පස්සේ ඔයාට පුළුවන් මේකේ කෙලවර දෙකට නවලා පබලු යටේ තියෙන සිදුර ඇතුළටම මේ කම්බියේ කෙලවර ඇතුල් කරලා ගන්න. ඉතින් මේ විදිහට හැන්ඩල් එක නිර්මාණය කරගන්නත් පුළුවන් ඔයාට. සොන් රැකියාවක් විදිහට කරනවා නම් ඔයාට පුළුවන් අර මං කිව්වා වගේ gold හරි silver color එකකින් හරි දන් වෙලක් අරගෙන මේකට දිග හැන්ඩල් එකක් දාගන්න. ඉතින් මම අද කරන්න ඕන වීඩියෝ එක මොකද්ද කියලා අහනකොට ඔයාලා ගොඩ දෙනෙක් කිල්ලපු පර්ස් එක තමයි මේ හાર્ට් පර්ස් එක. ඉතින් ඒ වගේම තව බනි පර්ස් එකක් ගොඩක් අය ඉල්ලලා තිබුණා නිල් පාට් එක. ඉතින් මම ඒක ඊළඟ වීඩියෝස් වලදී අරගෙන එන්නම්. ඉතින් මේක මේ හાર્ට් පර්ස් එක මම හිතනවා ඕනම කෙනෙකුට මහාන පහසු ඇති. ඔයාලට බ්ලොක් එක එතකොට මේක කොටස් නිර්මාණය කරගන්න එක පැහැදිලි ඇති කියලා හිතනවා. ඉතින් ඔයා මේක හදාගත්තට පස්සේ ඔයාලට පුළුවන් මේ වගේ මම ඉස්සෙල්ලා කිව්ව විදිහට මේ ෆැබ්‍රික් එකෙම හදාගත්ත රවුම් දෙක ඔයාගේ ෂිපර් එකට මේ වගේ අමුණ ගන්න. මේ රවුන්ඩ් එක මේ වගේ අමුණ ගත්තට පස්සේ ඔයාට පුළුවන් අපි මේකට ගත්ත හැන්ඩල් එක මේ ෆැබ්‍රික් වලින් හදාගත්ත හැන්ඩල් එකේ කෙලවර
ඉතින් කෙලවර ඕපන් විදිහට තමයි තියෙන්නේ. ඔයාලට ඒක හෑන්ඩ් නීල් එකකින් කෙලවර මහලා අරගන්න පුළුවන්. හෑන්ඩ් නීල් එකකින් මැහුවේ කියලා මේ ෆැබ්‍රික් එකේ පේන්නේ නැහැ මේකේ තියෙන බෝල් ගතිය නිසා. ඉතින් ඔයාලට මේ වගේ කියුට් හાર્ට් පර්ස් එකක් මහ ගන්න පුළුවන් මේ වගේ විශේෂ අවස්ථාවලට. ඒ වගේම මේ පර්ස් එක මහනකොට ඔයාලට මේකෙදි මොනවා හරි දෙයක් තේරෙන්නේ නැත්නම් කමෙන්ට් කරලා අහන්න මම කියලා දෙන්නම්. ඒ වගේම ඔයාලගේ නිර්මාණ මගේ Facebook group එකට share කරන්න. තවත් වීඩියෝ එකකින් හමු වෙමු.